රටේ නිල සංචිත වත්කම් ජනවාරි මාසයේ 2023කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 4392 සිට ඩොලර් මිලියන 4491 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පවසන්නේ. මෙම සංචිත වත්කම් තුල චීන මහජන බැංකුවෙන් ලද ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර එය භාවිත කිරීමේදී කොන්දේසි පවතින බවද මහබැංකුව ප්‍රකාශ කරනවා. මේ අතර සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා අයවැය මගින් වෙන් කළ රුපියල් බිලියන 20ක් අධිර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙවර අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු එක වැදගත් කරුණක් තමයි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට අඩුපොලි ණය ක්‍රමයක් සකස් කර දීම උන්ට තියෙන විශේෂ කාර්යක ප්‍රාග්ධනික අවශ්‍යතා වෙනුවෙන් අයවැය යෝජනාවක් තිබුණා බිලියන 20ක් රුපියල් බිලියන 20ක් ඒ සඳහා වෙන් කිරීම සඳහා මීට ආසියානු සංවර්ධන බැංකුවෙන් එකඟතාවය ලැබුණා. ඒ අනුව ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය මේ යෝජනාව අනුමත කරා. රුපියල් බිලියන 15ක් යොදන්න බලාපොරොත්තු වෙනවා පවතින සහ නව ව්‍යවසායන් සඳහා අවශ්‍ය අඩුපොලි මූල්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන්. ඒ වගේම මේකෙන් බිලියන 5ක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැනට ව්‍යාපාරවල තියෙන අක්‍රීය ණය අවසාන අපි විශ්වාස කරනවා තමන් අස්වසුම ලබන්න සුදුසුකම් තියන ප්‍රතිලාභියෙක් බවට පත්වීමේ මූලිකම සුදුසුකම වෙච්ච ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම සිදු කළ යුතුයි. ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් නොකරන කිසිම කෙනෙකුට අස්වසුම ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒකම ලක්ෂ 20ක් දක්වා අපි ප්‍රතිලාභ ගෙවලා පවතින ආර්ථික තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සිදු වුණත් යම් යම් ආර්ථික අපහසුතා තියෙන හින්දා කැබිනට් මණ්ඩලය තීන්දුව කරා 2024 ජූනි මාසයේ ඉඳලා ඒ කියන්නේ පළවෙනි වටේ ලැබපු ඉල්ලුම් පත්‍ර නැවත සහතික කිරීමක් මේ වර්ෂයේ මුල භාගයේදී සිදු කරලා අලුතෙන් ඉල්ලුම් කරන සියලු දෙනාගේම දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කරලා ජූනි මාසයේ ඉඳලා පවුල් ඒකක ලක්ෂ 24ක් දක්වා මේ අස්වසුම ප්‍රතිලාභ ලබා දීම වැඩි කරා. මේ අතර මහ බැංකු සේවකින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වන තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලමින් මහ බැංකුවට ලිපියක් බහර දී තිබෙනවා. ඒ විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු පිරිසක් එක්වයි. මේ මහ බැංකුව විශේෂයෙන් වාගියන්න ඕන මේ රටේ අද වෙනකොට තියෙන මේ ආර්ථික ගැටළු වලට ඔවුන්ගේ නිසි කළමනාකාරීත්වයක් නැති නිසා තමයි මේ රට අද අගාධයට පත් වෙලා තියෙන්නේ. මෙවැනි ආකාරයට සියලුම අය පීඩණයෙන් පීඩ පත් වෙලා තියෙනවා. කියන්නේ මහ බැංකුවේ අයට නිසි වැටුපත් නැළඹුණොත් ඔවුන් විදේශගත වෙයි කියලා. එතකොට මේ මහ බැංකුව විතරද ලංකාවේ තියෙන්න ඕනේ? අනිත් ආයතන තියෙන්න ඕනේ නැද්ද? ඔවුන් රට ගියට කමන්නේ නැද්ද? විශේෂඥ වෛද්‍යවරු රට ගියට කමන්නේ නැද්ද? ශ්‍රී ලංකා මහ බැංකුව වැටුප වැඩි කරගත්තා කියනකොට කැපැත්තකින් සතුටු කාරණයක්. මොකද රටේ සල්ලි තියෙනවා. අනිත් ජනතාවටත් සල්ලි දෙන්න පුළුවන් කියන කෙනෙක් කියන්නේ. අපිට ආරංචි ලැබුණ විදිහට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට ලක්ෂ 7ක් වගේ ප්‍රමාණයකින් වැටුප වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විශ්‍රාම ගිය තැනැත්තෙකුටත් රුපියල් 55000ක් වගේ ප්‍රමාණයක් වැඩි වෙලා YouTube channel.